තැනකදී මේ අතරම බාහිර අපිට මේ ධර්මයේ දකින්න කෙනාට මේක වෙන්නේ. ධර්මයේ දකින්න කෙනා ඇත්තරම කිව්වොත් සබ්බකාය පටිසංවේදී ඒ දේ සිද්ධ වෙනවා, චිත්ත සංකාරම් පටිසංවේදී කියන තැනටත් එනවා. ඒ කියන්නේ බාහිර දෙයක් නැතිව දැනකට විතක්ක විචාර සංසිඳනවා. එහෙමයි. එතකොට එතන ධ්‍යාන අර ලෞකික ධ්‍යාන තියෙනවනේ, විතක්ක විචාර පීසුක ඒකාග්‍රතාව කියලා. ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, චාතුර් ධ්‍යාන කියලා තියෙනවනේ. ඒ වගේම දෙයක් සිද්ධ වෙනවා මේ විදර්ශනා යානිකයාගේ. ඒ කියන්නේ අත්තම කිව්වොත් මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්නකොට එයාට බාහිර ඇත්ත වෙන්නේ නැහැ. එහෙමයි. එතකොට විතක්ක විචාර සංසිඳෙනවා. එහෙමයි. ඒ වට එන විතක්ක අඩු වෙනවා. එතකොට ඒ යත්තරම කිව්වොත් එතන සමාධිමත් ස්වභාවයක් එනවා. යාගේ ඊට පස්සේ බාහිරත් එක්ක තියෙන කම්පණය අඩු වෙනවා. බාහිරත් එක්ක ඇලෙන ගැටන ඒ බාහිරත් එක්ක තියෙන ඒත තමයි සෝතාපන්න ඒ භූමිය මාර්ගයේ දෝ සෝතාපන මාර්ගයට එන කෙනායි භූමියට එන්නේ. එයා හඳුනා ගන්නවා බාහිර ඇත්තක් නෙමෙයි කියලා, සිතුවිලි කියලා තේරම අන්ත දෙකක් නැති වෙනවා. අජ්ජත බහිද්දා කියන අන්ත දෙක නැති වෙනවා. අන්ත දෙක නැති වෙලා මෙතන බාහිරෙන් එයා මිදෙනවා. බාහිර එයා දන්නවා හිතන එක නැති බව. සියල්ලම සිතුවිලි බව. චිත්තේ නියති ලෝකේ දකිනවා. ඊට පස්සේ එයා සිත ඇතුලෙන් තමයි ඊතුරු කතාව මිදෙන්නේ. සිත ඇතුලේ කියන්නේ මේ ඇඟ ඇතුලේ කතාවකුත් නෙමෙයි. මේම හරි පුදුම කතාවක්. එතකට ඊට පස්සේ ගියා නාමයේ පැත්තේ. දැන් නාම රූප පරිච්ඡේදේ තමයි සිද්ධ වෙන්නේ. ඒක නාම රූප පරිච්ඡේදේ ලෞකික භූමියෙත් අතන වේදේ තුලත් තියෙනවා. වේදේ තුලත් තියෙනවා. වේදේ තුල තිබුණට වේදේ තුල ඒතර ආත්මය නැති වෙන්නේ නැහැ. එතන එහෙම දෙයක් ඒගොල්ලෝ ධර්මයක් දන්නේ නැහැ. ඒගොල්ලෝ එහෙම ධර්මයක් දන්නේ නැහැ. ඒගොල්ලෝ උස්ම දිහා බලන් ඉඳලා ඒ උග්‍රහන මිත්ත පටිභාන මිත්ත කියලා බාහිරෙන් මිදිලා ආය සිතට ඇවිල්ලා සබ්බකාය පරිසංවේදී කියලා ඒකෙන් ගිහින් චිත්ත සංකාරම් පරිසංවේදී සිත තුලින් ඊට පස්සේ යා සිතට ආස්වාද ප්‍රාසන්න සිත තුලින් දකින්නේ. ඊට පස්සේ එතනින් යා ආස්වාද ප්‍රාසන්න නොදෙන ස්වභාවයට යනවා. අන්න අසංතාලයට එතනින් යනවා. එතනින් යනවා සංඥා වේදනා නොදෙන ස්වභාවයට ගිහිල්ලා අර අරූපෙට එනවා හතරවෙනි ධ්‍යානෙ. අර විතක් විචාර පිසුක ඒකාග්‍රතාව ඔය ක්‍රමයට යනවා. ඔය ක්‍රමයට ගිහිල්ලා අර එකම ස්වභාවයක ඉන්නව පිහිටවගෙන සංඥා ඒ ස්වභාවය තමයි ආකාශයේ ආලෝකය ප්‍රකට වෙන්නේ. ඒකමයි ඊට පස්සේ විඥානය ප්‍රකට වෙන්නේ. ඊට පස්සේ ඒක තමයි අර ඒ කියන්නේ උතර මෙන්න මෙහෙම ස්වභාවයක් එනවා. අපි ඉස්සර මේ ධර්මයේ නොදන්න කාලේ අපි හිර වුණා ඇති. උතර හිර වෙනවා. උතර ආකාශය අර මේ ඒ කියන්නේ අසන්න තරයට එනකොට සංඥා වේදන සාර හුස්ම නොදෙන ස්වභාවයෙන් ගිහිලා අර එකම ආකාශ ස්වභාවයකටම සකස් වෙනවා. එහෙමයි. ඒ මුළු ආකාශෙම තමන් හැබැයි. මොකද ධර්මයේ දන්නේ නැහැ තමන් නැති බව. එහෙමයි. ඒ ආකාශෙම තමන්. ඒ කියන්නේ ආකාශයෙන් තමයි එයා. එහෙම. ඔන්න ඕකයි සංඥාව. ඕක තමයි හිර වෙනවා. උතර හිර වෙනවා. ඊට පස්සේ උතනදී එයාට සකස් වෙනවා. ඇත්තටම අපිට සකස් වෙච්ච එක. මේක මම කොහෙද ඉන්නේ කියන එක. මේ ආකාශයම දැන් තමන් වගේ දැනෙන එක නේ ඉන්නේ. එහෙමයි. එතකොට ඊට පස්සේ කී විඥානේ හොයනවා. කොහෙද තියෙන්නේ කියලා. මේ දැන් මේ මම ඉන්නේ කොහෙද කියලා බලනවා. ඔන්න ඔය සංඥාව ආපු ගාම විඥානායතයට බහිනවා උතනින්. ඊට පස්සේ විඥානේ විතරයි. ඊට පස්සේ ආකාශයේ තියෙන සංඥාව නැති වෙලා අර එයා ඉන්න ස්වභාවයක් එකම ඒ කියන්නේ එකම මොකක්වත්ම නැති ස්වභාවයක් එයාට දැනෙනවා. ඒ විඥාන ස්වභාවය විතරයි. එහෙමයි. එතන හිර වෙනවා. එතන හිර වෙනවා කියන්නේ එතන ඊට පස්සේ ඔය දැනෙන ස්වභාවයක් නේ ඔය මම ඉන්නවා කියලා. එහෙමයි. ඒ විඥාන ස්වභාවයනේ. ඒ විඥාන ආයතනෙන් ඊට පස්සේ ඒක නොදැනින් ඇති වෙනවා නැති වෙනවා එතනින් අන්න අසංතරයට ගියා කියන්නේ කුඩු වෙලා ආය සංඥාවක් ආවොත් තමයි නැත්තම් ඉවරයි. ඔන්න තමයි අපි හිරවුනේ. ඔතන තමයි අපි හිරවුනේ. ඔතන තමයි හිරවුනේ කියන්නේ සංඥාව කොයි වෙලාවෙද අපි දන්නේ නැහැ. කාලත් නැහැ, බීලත් නැහැ. අන්තිමටම අපි හිටපු තැනම වැටිලා දවස් අපිට මතක ඇදිට ඊට කලින් දවසේ වාඩි වෙලා තිබුණ උදේ ඊට පස්සේ දවසේ රෑ අන්තිමට අතපය උස ගන්න බෑ. වාරු නැ අපිට නැකිට ගන්න බෑ. සංඥාව සකස් වුණා. ඒ සංඥාව සකස් වෙනකොට අපිට නිකන් මේ මොහොතේ ඉඳන් ඊගා මොහොත වගේ දැනෙන්නේ. කාලයක් යන නිර්ණයක් නෑ. සංඥාවක් සකස් වෙන්නේ නෑ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි. කඩනතේ දේශනාවක් මම ඇහුවා. ඒක තමයි. එතන තමයි ඔය බෝධිනාගල පාල ශාලාවේ කෙරවල ඉර වෙලා හිටියේ. එහෙමයි. ඔබමයි ඇත්ත. ඔක තමයි අපිට සිද්ධ වෙච්ච දේ. ඒ උතනින් එහා ඊට පස්සේ අපි ওই භාවනාවට ගියේ නෑ. ඒක තමයි අන්තිම අවස්ථාව. ඒ උතනින් එහා අපිට තේරුණා මේ අපේ ජීවිතය අහිමි වෙන්න යන්නේ කියන එක. අපිට තේරෙනවා මේ හුස්ම මේ ඒ වෙලාවේ අතපය විශ්වර උස්සුනුත් නැහැ. මේ උස්සනවා. අත උස්සලා තියෙන්නේ. අත නැහැ ඉස්සෙන්නේ. හරි පුදුමයි තුන.
සම්බන්ධය නැහැ. ඔය එතන අය කියන්නේ මේ මේ ආහාරත් අරගෙන නැහැ, වතුරත් දීලා නැහැ, උකුත් නැහැ, ශරීරය පණ නැහැ, ශරීරය උස ගන්න බෑ. ගොඩක් කරදරවල වැටිලා ඉවරයි. එහෙමයි. ඇත්තටම අපිට කිසිම ගුරුවරයෙක් හිටියෙත් නැහැ ඒ වෙලාවේ. ඒ වෙලාවේ අපි අභ්‍යන්තරයෙන් අපිට දැනෙන දේ අපි පස්සේ ගියේ. අපේ වරදක් නේ. ඉතින් අපි හැබැයි කොහොමත් ඒ 90 දශකයේ ආරිට කාටවත් අවබෝධයක් තිබුණෙත් නැහැ. හැමෝම කිව්වේ ඔතන ආත්මය නැතිනකම් බලන් ඉන්න කියලා. ආත්මය නැතිනකම් අහන කෙනා මහමුදුනම කිව්ව අපිට. ඉතින් කියතත් හැකි නම් වලින් හරි නෑ, හොඳ නෑ. උන්වහන්සේලා තාමත් ඉර වෙලා ඉන්න බව අපි දන්න සමහර අය. ඒ දන්නේ නෑ. ඇත්තටම භාවනා කළා, ඔය සමාධියේ ගිහිල්ලා හුස්ම නොදැනෙන ස්වභාවයට ගිහිල්ලා ආසන්න තලයට ගියාට පස්සේ දන්නේ නෑ. එහෙම නැති වෙනකන් ආත්මේ නැතියි කියලා බලන් ඉන්නවා. ඕක තමයි අපි කරේ. ආත්මේ නැති වෙනකන් බලන් ඉන්නවා. ඉතින් ආත්මේ නැති වෙන්නේ නැහැ කියලා අපි කියන්නේ. ඒ ඊට පස්සේ තමයි අපි සේරම භාවනාවත් අයින් කරලා ඔක්කොම නවත්තලා බුද්ධ වචනේ හෙවන්න ගත්තේ. එහෙමයි. මොකද අපිට එක කැලේකදී එක භික්ෂුණාසේ නමක් තමයි උන්වහන්සේ අතර මෙහෙම අවබෝධයක් ලොකුවට නැහැ. නමුත් උන්වහන්සේ ඒක උපදේශක් දුන්නා අපිට. උන්වහන්සේ කිව්වා මේ කියන්නේ නිකන් ඒ කැලේ අතරමඟදී මුණ ගැහුණු භික්ෂුණාංශ නමක් එච්චර අපි දන්න විදිහට නම් උන්වහන්සේ කෙලිම කිව්වා අපිට එහෙම ලොකු අවබෝධයක් නැහැ. හැබැයි මේ ඒ කාලේ කිව්වා මේ එක උපදේශයක් දෙන්න ඕනේ, මේ බුද්ධ වචනේට පුළුවන් නම් බුද්ධ වචනේම හොයන්න කියලා කිව්වා. ඊට එහා මුකුත් කරන්න එපා කියලා කිව්වා. එහෙමයි. අන්න එතන දීපු ඒ එක වචනේ බුද්ධ වචනේ හොයන්න ඊට එහා මුකුත් කරන්න එපා අතරමං ඒකේපෙක අපිට ගොඩාක් තදින් වැදිලා තිබුණා. හැබැයි එතකොටත් අපි අරූප භාවනාවේ හිටියේ. අපි ඒක ආවේ අපිට වැරදුන වෙලාවේ මතක් වුණා. එහෙමයි. වැරදුන මතක් වුණා, අර වචනේ මතක් වුණා, බුද්ධ වචනේ හොයන්න කියපු එක. එහෙමයි. අන්න ඊට පස්සේ තමයි හොයන්න ගත්තේ සූත්‍ර ටිකයි ඔක්කොම ටික. මේක මොකද්ද කියලා එතනින් ඉඳන් අර මොකද්ද මීමැති ගුලා උස්තුනා වගේ හොයනවා. එතනින් පස්සේ තමයි මේ සූත්‍ර 2 3 4 බලනකොට අපිට තේරෙනවා මේ තේරුම් වල තියෙන එක නෙමෙයි. මේ අපිට දැන් දැනෙනවා අර කලින් අර හිටපු අර සමාධිමත් ස්වභාවයට අපිට මේ හොඳට දැනෙනවා මේ කියන්නේ මොකද්ද කියලා බුදුන් වහන්සේ. ඒක හැම එකම අපිට සූත්‍රයේ හරියට දැනෙනවා. සූත්‍රය බලනකොට ඊට එහා ගැඹුරක් දැනෙනවා. ඊට එහා දෙයක් බුදුන් වහන්සේ කියන්නේ යන බව තේරෙනවා. මේක අපේම ඊට පස්සේ අර බුද්ධ වචනේට අනුගතව ඇත්තටම අර කියපු විදිහට ඒ බුදුන් වහන්සේගේ බුද්ධ වචනේම හරියට මේ කියන්නේ ඒක අපිට මො බුද්ධ වචනේ කියලා දැන් පොත්වල තියෙනවා සමහර ඒවා බුද්ධ වචන නෙමෙයි අර ත්‍රිපිටකේනා සූත්‍රවල අර මහා නිධාන සූත්‍ර, සංචේතන සූත්‍ර, සාරාචර සූත්‍ර ඕ ඇත්තම අපි නම් කියන්නේ හේතුවක් තියෙනවා අපිට ඒවෙන් පිහිටක් විච්ච නිසා. එහෙමයි. ඒක නිසාම අපි සූත්‍ර කියන්නේ ස්කන්ධ සූත්‍ර මේවා තියෙනවා කියලා කියන්නේ. හැබැයි ඒක තේරුම වල නෑ. තේරුමේ සමහර වචන ඒ තේරුම දන්නේ නැති නිසා ඒ වචනමයි ලියලා තියෙන්නේ. දැන් අපි උනා සූත්‍රය දැන් අපි දැම්මා, අදත් සූත්‍රයක් දැම්මා. නමුත් ඒ සූත්‍රයේ තේරුමට ඒ වචනේමයි තියෙන්නේ. ඒ වචනේ තේරුම් කරගන්න ක්‍රමයක් නැහැ. ඇත්තටම මේ වචනේ ඒකේ තේරුම ඉතින් හරි සරලව කියන්න පුළුවන්. නමුත් අර වචනේ බයට අපි පරිවර්තන කරන හාමුදුරුවෝ බයට වර්ධී කරන බයට ඒ වචනේම ලියනවා අනිත් පැත්තේ. මොකද උන්වහන්සේට ඒ අවබෝධය නැහැ. අපිට ඒක බයයි. අර වචනේට වෙන එකක් කියන්න බයයි. ඒක නිසා ඒකම ලියලා තියෙනවා. නමුත් අපිට තේරෙනවා මේ කියන්නේ මොකද්ද කියන්නේ. දැන් පරජානාති කියන වචනේ ගත්තත් පජානාති කියන එක වචනේ පස්සේ නම් ගිහිලා වැඩක් නැහැ. ඇත්තටම කිව්වොත් මේ සුතමේ ඥානෙම ඕකේ තියෙනවා. එහෙමයි. කාටවත් මේක පජානාති වෙන්නේ නැහැ. ඒ කියන්නේ යථාභූත ඥානෙම තමයි ඔය තියෙන්නේ. ඒ කියන්නේ ඒක තනි කර මේ එන්නේ මේ දර්ශන සමාපත්තියයි තියෙන්නේ එතන. ඒ දර්ශන ඥානෙ තමයි මුළු ධර්මයේ විශාල ප්‍රමාණයක් විසඳන්නේ. ඒකයි බුදුන් වහන්සේත් ඔය හිමාලය පර්වතයට උපමා කරන්නේ. කෙලෙස් නැති වෙනවා කියලා. ඒ තරම්ම මේ නැවත අර සසර රෝගයෙන් වැටෙන තියෙන ඉඩ නැති වෙනවා කියලා. ඒක අතේ තියෙන ගල්කැටේ වගේ ටිකයි ආනන්ද ඉතුරු වෙන කරන්නේ. ඒ කියන්නේ ඇත්තම කිව්වොත් මේකේ ලොකු දෙයක් සිද්ධ වෙනවා, බාහිර දෙයක් නැති බව දකින්නවා. එහෙමයි. එතනින්ම තමයි ටර්න් වෙන්නේ. එතනින් පටිසෝතයට එන්නේ. අතරම හැබැයි බාහිර දැන් අපි මේ අරමුණ දකින්න කොටත් මෙහෙම දෙයක් නැති බව එන අරමුණෙන් මිදෙනවනේ. අරමුණ දකින්න කියන්නේ මේ සිත සිහිය පවත්වන සිතට එන අරමුණ දකින්න. එහෙම නැතු බාහිර දෙයක් හොයන ගන්නේ නෙමෙයි. සිතට එන අරමුණ දකින්න. අරමුණක් නෙමෙයි කියන එක දකින්න එක අරමුණ දකින්නවා කියන්නේ. එතකොට
හැම මොහොතෙම තමන් දකිනවා සංඛාරා කියන ශබ්ද වර්ණ කියන එක. එහෙම. මේ ආපිය ශබ්ද වර්ණ කියන්නේ හේතුව අපිට ශබ්ද වර්ණ කියන්න ඕන කමක් නැහැ. ඕකේ ශබ්ද වර්ණට එහා ගිය ගැඹුරක් තියෙනවා. නමුත් අපිට ඒ කියන්නේ හේතුව මිනිස්සුන්ට ලේසියෙන් තේරෙනවා එතකොට. බුදුන් වහන්සේ දිට්ඨ සුත කියලා කියනවනේ. බාහ්‍යට බාහ්‍ය තාපසතුමාට දිට්ඨ සුත කියනවනේ. එතකොට බුදු සමයේනේ ඒ කියන්නේ දිට්ඨ සුත කියන වචනේ ඒ කාලේ කතා කරපු භාෂාවනේ. එහෙමයි. එතකොට දිට්ඨ කියන්නේ ඉතින් ඕකමනේ සුත කියන්නේ ඕකනේ සද්දේ වර්ණී කියන එකමනේ. ඔව් එහෙමනේ. ඔව් ඔව්. ඉතින් ඕකනේ අපිත් කියන්නේ. එහෙමයි. මේ බුද්ධ වචනේනේ කියන්නේ. එහෙමයි. කාටවත් කියන්න බෑ නෑ කියලා. ඔව් එහෙමයි. ඔව් දැන් කවුරු හරි අපිත් එක්ක හරියට කතා කරලා මොන හරි ප්‍රශ්න කරොත් අපි කියන එක කියන බුද්ධ වචනේ තමයි. බුදුන් වහන්සේ මේ දිට්ඨ සුත කියන්නේ අපි ඒ බුදුන් වහන්සේ අය අරගෙන මුත කියේ ඒක ඒකත් කියන්නේ මේ ගාන ජීව කාය ඔක්කොම කියන්නේ බෑ එහෙමයි නේද ඒ බුදුන් වහන්සේ දිට්ඨ සුත කිව්වේ ඒක නෙමෙයි ඒක ඇත්ත ඇත්තට දැන් කෙනෙක් දැන් ඇත්තට මොනවා කිව්වත් අපි වඩන්නේ නැහැ ඒ කෙනාට මේ පැත්තෙන් රෝසමල කියනකොට ওই පැත්තෙන් රෝසමල මැවෙනවා මැවෙනවා නේද දිට්ඨ සුතනේ තියෙන්නේ සුත කියන්නේ මෙහෙන් ආවේ සද්ද ඔයෙන් ආවේ ඒකට ඇත්තේ ඔව් ඉතින් ඔක රුපියම් ලැබුණා මෙහෙන් શબ્දයක් ආවා શબ્දයක් ආවා ඉතින් ඕක ওই දෙකේ ලොකු සම්බන්ධයක් පේනවා දිට්ඨ සුත කියන්නේ එහෙමයි එහෙම ඒකනේ අපි මේ වචනේ භාවිතා කරන්නේ නැතු මේ අපිට මේ අර සමහර අය දැන් අපිට එහෙම කියන්න බෑ ඒකට හේතුව දේශනා විශාල ප්‍රමාණයක් අපි මේ ඉලි කරලා තියෙන ඉඳලා දාලා හොඳටම දන්නවා මේ මේක නිකන් කියන විදිහක් නෑ කියලා මේක ලොකු අවබෝධකින් මේ කියන්නේ මේ නිකන් හරි අපි එළියට ඇවිල්ලා මේව එලි කරන්න ගත්තොත් දන්නවා විශාල වමනේ කරා වගේ කියයි කියලා විශාල ගොඩක් මේක මේ මෙහෙම මෙහෙමයි ඒකයි මේකට ශබ්ද වර්ණ කියන්නේ නමුත් මේක ශබ්ද වර්ණ නෙමෙයි කියලා මේක ගොඩක් මෙහෙම කියයි කියලා දන්නවා. ඔව් ඇත්ත. නම් කරන ලද දේ නාමයයි. නම් කරන්නේ කොහොම ප්‍රඥප්ති කිව්වත් නම් කරන ලද දේ නාමයයි කිව්වොත් ඒක ශබ්දයක්. ඔව් ඒක ශබ්දයක් නෑ නේද? ඔව් ප්‍රඥප්තියක් කිව්වොත් ශබ්දයක්. සම්මුතියක් කිව්වොත් ශබ්දකින් කියන්න වෙන්නේ. ප්‍රඥප්ති කිව්වොත් ශබ්දකින් කියන්න වෙන්නේ. නම් කරන දෙයක් ඒ શબ્දකින් කියන්නේ. එහෙමයි. එහෙනම් ඒ શબ્දෙම තමයි නාමය. එහෙමයි. ඒකම තමයි පෙන්නන්නේ මේ. අසෝ රූපේ කියන්නේත් ඒකමයි. ඒක දකින්නේ මේ විදිහටම තමයි. වෙන ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ හොඳටම තේරෙනවා ඔක શબ્ද වර්ණ කිව්වම අපිට සාමාන්‍ය ධර්මයේ ගලප ගන්න ටිකක් පහසුයි. නැත්තම් මේක ලොකු නූල් බෝලයක්. මොකද මේක තේරම තියෙනවා. શબ્ද වර්ණ විතරක් නෙමෙයි. මේ දැනෙන හැමදේම මේ ආරූප ආරම්මණය. දැන් නේ හැම එකම රූප ඒ කියන්නේ හැම මොහොතම අරමුණක් නේ සිත කියන්නේ ඒකයි රූප අරමුණ ඒක රූප සංඥාවක් ඒක රූප සංඥාවක් දැන් අපි අසුරු කරන්නේ දැන් මේකේ මිචි තියෙනවා ඉතාලම ගැඹුරුයි ඔබතුමීට තේරෙයි දන්නේ දැන් කියන්න ගියත් මුලින් ඔකම තමයි ඒ කියන්නේ බාහිර තියෙන එකක් නෙමෙයි අපි අන්තිමටම අසුරු කරන්නේ මේ ධර්මය දැන් කෙනෙකුට වැටෙන්න ගත්තාම මුලින් අපි හිතන්නේ මේ පේන දේ ඇහෙන දේ තමයි මේ සිත කිය. අපිට දැන් දැනෙන්නේ මේ ලෝකේ වගේ අපි හිතන්නේ මේස පුටු ඇඳන් ඔහොම කතාවක් තමයි අපි හිතන්නේ. එහෙම. හැබැයි ඒක එහෙම එකක් නෙමෙයි මේකේ ඒ කෙනාටම සාන්දිටික වෙනවා. ඒ කෙනාටම දැනෙනවා මේකේ සිත සංඛාර කියලා ගන්නකොට මේ සංඛාර කියන්නේ මේ ඇතුලෙන් සකස් වෙන දෙයක් කියලා දකිනකොට බාහිර දෙයක් නෙමෙයි කියලා ගන්නකොට මේ සංඥාව කියනකොට තේරෙන්න ගන්නවා සංඥාවේ ශබ්ද වර්ණත් නැහැ කියලා. තේරෙනවද? අරේ නැහැ සංඥාවේ ශබ්ද වර්ණ නැහැ කියන්නේ. සංඥාව කියන්නේ ඇවිල්ලා දැන් ශබ්ද සංඥා වර්ණ සංඥා ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ්බ සංඥා කියනවා. දැන් අපිට හීනෙන් පේන්නේ කොහොමද ඒක? ඒකත් ඒ වගේම දෙයක් නෑ නේද? දැන් සංඥාවක් කියන්නේ චිත්තයක් නේ. චිත්තයක් නේ. ඒ චිත් අපි කියුවානේ ශබ්ද තරංගයි වර්ණ තරංගයි එකතු කරලා චිත්ත තරංගයක් හදනවා කියලා. එහෙමයි. ඒ චිත්ත තරංගයක ශබ්ද වර්ණ ඔක්කොම එකතු වෙලා හැදුණු එකක ශබ්ද වර්ණ වෙන් කරන්න බෑ කිව්වනේ. ඔව් ඔව්. එතකොට දැන් මේක තාවීදයෙන් කිව්වොත් මෙන්න මෙහෙමයි. දැන් කන හෙල්ලෙන්නේ තරංග ආයාමයක් ඇවිල්ලා වැදිලානේ. එහෙමයි. වර්ණය කියන්නේ තරංග ආයාමයක් නේ. එහෙමයි. ඒක නෙමෙයි තරංග දෙකක් එකතු වෙලා තව තරංගයක් හැදෙනවා කියන්නේ. එහෙමයි එහෙමයි. ඒක හීනේ පේන්නේ තරංග කියලා කියනවා. හීනේ කියන්නේ ඒ වගේම දෙයක් නේද? නෑ නෑ නෑ.
මේ කියන්නේ වෙනින් දෙයක්. මේ කියන්නේ දැන් අපි බුදුන් වහන්සේම පෙන්නනවානේ රූප අරූප කාම භූමිය කියලා. තුන් භූමියක්. එහෙමයි. මේ තුන් භූමියම සිතේනේ තියෙන්නේ. එහෙමයි. මේ තුන් භූමියම මේ අරමුණේ තියෙනවානේ. එහෙමයි. අපිට ඒක ගලප ගන්න බැරුණාට මේ අරමුණේ තුන් භූමියම තියෙනවානේ. එහෙමයි. එතකොට මේ තුන් භූමිය අපිට හොඳට පේනවා කාම භූමිය කියනකොට මේකේ තියෙන අගය. එහෙමයි. ඔව්. ඒක පේනවා. ඒක දේවල් තේරෙනවා ඒක අපිට. ඔව්. කාම භූමිය දැන් එතකොට පැහැදිලි. යමක් විඳිනවා නම් ඒක කාම භූමිය. ඔව්. දැන් එතකොට මෙතන තියෙන රූප සංඥාවත් අපිට පේනවා. එහෙමයි. ඒ රූප සංඥාව තමයි ශබ්ද වර්ණ දැන් ඔය කියන මේස පුටු ඇඳන් ඔක්කොම රූප වර්ණ. ඒ කියන්නේ මේකේ මේ ශබ්දයක අපි දෙයක් නිරූපණය කරන්න ගියත් ඒ සේරම රූප සංඥාවක් තියෙනවා. එහෙමයි. ඒක අපිට ශබ්ද වර්ණ ගන්ධ රස පහස ආයතන මට්ටමින් තමයි සංඥාව පෙන්වන්නේ. එහෙමයි. හැබැයි ඒ සංඥාවම අපිට හැමසෙම දෙයක් වගේ දැනෙන සංඥාවක්නේ රූප සංඥාව. එහෙමයි. දෙයක් වගේ දැනෙන. දැන් සුඛයක් දෙයක්, ප්‍රීතියක් දෙයක්. ඒ කියන්නේ ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චාතුර්ථ ධ්‍යාන, රූපාවචර බ්‍රහ්ම ලෝක කියලා පෙන්වන්නේ. රූපාවචර බ්‍රහ්ම ලෝක පෙන්වන්නේ. එහෙමයි. බ්‍රහ්ම ලෝක ටික පෙන්වන්නේ දිව්‍ය ලෝක ඔක්කොම පෙන්වන්නේ කාම භූමියේ. එහෙමයි. දැන් බ්‍රහ්ම ලෝක පෙන්වන්නේ රූප සංඥාවල හිර වෙනවා කියලා. එතකොට ඒ රූප සංඥාව දෙයක් කියලා පෙන්වන සංඥාවනේ. එහෙමයි. හැබැයි මේකේ අරූපේ බලන්නකො අරූප ලෝකේ. තේරෙනවද? දැන් මේ මොහොතේ එන අරමුණේ රූපෙත් තියෙනවා අරූපෙත් තියෙනවා කාම භූමියෙත් තියෙනවා කියවනේ. දැන් අරමුණ අපි හිම පොත දකින හිත කියලා. අපි අර නිතරම කියනවානේ. දැන් පොත කියනකොට පොතට තියෙන වටිනාකම අගේ තියෙනවා කියලා දැනෙනේ. ඒකේ ඒකට කියන වටිනාකම අපි කාම භූමිය කියලා හඳුනාගත්තා. එතකොට අපි පොත කියන සංඥාව හඳුනාගත්තා රූප භූමිය කියලා. හැබැයි මේකේ තියෙන ආත්ම සංඥාව කොහොමද හඳුනාගත්තේ? අර විඤ්ඤාණය අරූපය කියන්නේ. දැන් මේකෙමනේ ආත්ම සංඥාවක් තියෙන්නේ. මේ ආත්මය වෙන කොහෙවත් නැහැනේ. නැහැනේ ඔව් වරිනවා. දැන් තේරෙනවා. එහෙම. අරූපේ හැවනැල්ල වගේ ඔකේ තියෙන. එහෙම. පොත තිබ්බොත් මාත් ඉන්නවා කියුවේ ඒකයි. අන්න හරියයි එතන. දැන් තේරෙනවා අරූපේ. ඕක අරූප ධ්‍යානට ගියාම තේරෙනවා. අරූප ධ්‍යානට ගියාම අර විඤ්ඤාණං ආයතනෙ ඉන්නකොට ඒ ඉන්නේ මම. තේරුණා. එහෙමයි තේරුණා. ආකාසඤ්ඤේ තිතී ආකාසේ මම. අර ආකින්ඤායතරේ අර විඤ්ඤාණය නොදැනෙන ස්වභාවෙත් මම තමයි නොදැනෙන ස්වභාවෙට ගියේ. ඒකම තමයි බුදුන් වහන්සේ නසන්නා නාසඤ්ඤාතරද ඉති සංඥාව සකස් වෙන්න හේතු තියනවා කියලා කොයි මොහොතකරි ඒ මොහොත ආයි උපදිනවා. ඒකයි එක පෙන්නේ. නැති වෙන්නේ නැහැ කියලා. හැබැයි මේ සේරම වෙනින්ම පරයයක් තියනවා කියන්නේ. මේ කියන විග්‍රහයට එහා ගිය පාරයක් තියෙනවා. ඇහෙනවද? ඇහෙනවද යන්නේ? ඒ තමයි දැන් මේකේ මුළු විශ්වයේම තියෙන එකම අංශ ස්වභාවයක්. ඔව් වරිනාතෝ. ඒ අංශුනේ මේ ඝන වෙලා පෘථුවේ හැදිලා තියෙන්නේ. එහෙමයි. එතකොට ඒක අපි පෙන්නනවානේ ඩාර්ක් මැටර්ස් කියලා ඔය විද්‍යාඥයෝ කියන ඔය නම් දාලා පෙන්නනවානේ. දැන් පෘථුවේ තියෙන ගුරුත්වය ඇතුලේ මේ අංශු චලනයක්නේ මේ තියෙන්නේ. අංශු චලනයක්නේ මේ සකස් දෙ සියලු සැකස්මට හේතුව. මේ පදාර්ථ හැදෙන්න හේතුව අංශු ඝනවීමක්නේ. එහෙමයි. ඒ අංශු ඝන වෙන්නේ සිසිල අර සීතල වෙන නිසානේ. උණුසුම සීතල නිසානේ. ඒකනේ පටවි ආපෝ තේජෝ වායු කියලා මේක ගත්තේ. එහෙමයි. එතකොට මේ ඔක්කොම ඒ ඝන වෙන්නේ දැන් අයිස් කැටයක මේක හොඳට පේනවා. අයිස් කැටේ ඝන වෙන්නේ සීතල නිසා. අයිස් කැටේ දිය වෙන්නේ රස්නි නිසා. ඒක වායුවක් වෙන්නේ ත්‍රස්න නිසා. එහෙනම් පටවිය ආපෝ තේජෝ වායු කියන්නේ එකම සිස්ටම් එකක් ඇතුලේ තියෙන. ඔව් එහෙමයි. මේක හැම අංශුවකටම වෙනවා කියලා කියන්නේ. එහෙමයි. එහෙනම් ඒක නිසායි පෘථුවියත් මේ අංශු චලනයේ දැන් විශ්වයේ අංශු චලනයක් නොවනවා නම් එතන කිසි දෙයක් වෙන්නේ නැහැ. හැබැයි අංශු චලනයක් වුණොත් එතන දෙයක් වෙනවා. එහෙමයි. එතන දෙයක් වෙනවා. ඒක නිසා තමයි මෙහෙම විදිහට මෙහෙම අර පෘථුවිය කරකෙන්නේ. 60 කිලෝමීටර 180ක වේගයෙන් කියලා අපි කිව්වේ. එහෙමයි. ඒතකොට ඒ වේගෙට නේද මේ ගුරුත්වය මැවෙන්නේ චුම්බක ආරෝපණය තියෙන්නේ. ඒකට නේද පොතු වෙලායි. ඒක නේද සිස්තිල් වෙලා තියෙන්නේ. ඒත් නේද පදාර්ථය ඇදලා තියෙන්නේ. ඒක නේද මේ අංශු ඝන වෙලා තියෙන්නේ. එහෙනම් මේ අංශු ආයවත් රස්නිය වැඩුවොත් අපි මේ ඔක්කොම අළු වෙලා ගියා නැතුණා. ඉවරයි.
ඒක ඇතුලේ ද විඥානය කියලා කියන්නේ අර ආලෝකය කියන්නේ අංශුවලම ඵලයක්නේ. ශබ්දය කියන්නේ අංශුවලම ඵලයක්නේ. අංශුවල තරංගායම් වලින් මේක පෙන්නකොට තේරෙනවා. ඒක රශ්මිය කියන්නේ ආලෝකය කියන්නේ ශබ්දය කියන්නේ මොනවා කියන්න කියත් මේ අපේ දැන් 5 sensors වල තියෙන අංශු චලනයක්මයි. අංශු තියෙනවා. මේ අංශු චලනය කියලා 5 sensors වල තියෙන එකම ස්වභාවයක් නේ එතකොට. එහෙමයි. වර්ණ ශබ්ද කියලා දෙයක්වත් නැහැ. නැහැ. ඒක නෙමෙයි. හින්නම් පේන්නේ වර්ණත් නෙමෙයි ශබ්දත් නෙමෙයි. එහෙමයි. හින්නම් පේන්නේ අර අංශු චලනෙමයි. එහෙමයි. දැන් තේරෙනවා. දැන් තේරෙනවා. හරි පුදුමයි නේ. ඒක තමයි. ආයි කතා කරන්නේ කාත් එක්කද කියලා හිතා ගන්න බෑ නේද? දෙලින් නෙමෙයි ඇත්තටම මේ සබහාදාමර කතා කරන්නේ. සබහාදාමර ඔබතුමාට දැන් වැඩි තේරුම් කළාද? හරි පුදුමයි. හරි පුදුමයි. දැන් තේරෙනවද එහෙමනම් මේකම නේද? අර හැමතැනම සිරසල්නවා කියලා අපි කිව්ව යාපනයේත් අල්ලන ඇමරිකාවෙත් අල්ලන. ඒක අංශු චලනය වෙන්නේ. එහෙමයි. මේක ඇතුලේ තියෙනවා තවත් සියුම් මියායක්. ඒ කියන්නේ මේ දැන් අපි ඔය අපි දැන් මේ රාග දේශ මොහ කියන්නේ ආත්මීය ආරෝපණය කියන්නේ අපි කියන්නේ මේ ඔක්කොම එකයි කියලා. ඝන සංඥා සුකුම වෙනවා කියලා බුදුන් වහන්සේ කිව්වනේ. එහෙමයි. ඒ සංඥා නවසත්තාවාස අපේන්නවනේ සංඥා සුකුම අවස්ථාව විදිහටම. එහෙමයි. ඒතොර බුදුන් වහන්සේ නවසත් ඒකත් සංඥා ඒකත් කාය ඒකත් සංඥා නානත් කාය අපි පෙන්නවනේ නවසත්තාවා සූත්‍රයේම පෙන්නවනේ. බුදුන් වහන්සේ සංඛාර උප්පත්ති සූත්‍රයේ ඒක පෙන්නනවනේ. මේ සංඛාර උප්පත්ති සිද්ධ වෙන හැටි 31 ලෝක ධාතුම සිත තුමින් පෙන්නනවානේ. එහෙමයි. දැන් අපි මේක පෙන්නනවානේ බුදුන් වහන්සේ වගේම කියනවා. හරිද? බුදුන් ජීවමානයි වගේ කියනවා. ඒවයි ඒවයි. හරි පුදුම හිතනවා. දැන් මේ කියන ඒවාත් හරි පුදුමයි. සමහරට අල්ලන්න පුළුවන් මිනිස්සෙක් ඉන්නවද කියන නම් අපි දන්නේ නැහැ. මොකද මේක අල්ලන්න බැහැ මිනිස්සෙකුට. මේක අල්ලන්න මිනිස්සයා අභිභාගන යනවමයි. එහෙමයි. හරි පුදුම. මේ කියන්නේ පුදුම න්‍යායක් මේ පෙන්නන්නේ. මේ කියන්නේ දැන් මේක ඒක ආයි උපදින හැටි මේ කියන්නේ. මේ කියන්නේ උපදින හැටි. මේ ඇත්තටම ධම්ම අවිඥාණයෙන් තමයි මේක කියන්නේ. ඒ කියන්නේ මේක ධර්මයේ දකින්න මහා අවිඥාවක් කෙනෙකුට සකස් වුණොත් ඒක යනට මේක එලි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක එලි කරන්න බෑ. මේක මාත්‍යාට කියන්නේ නැහැ. මේක හරි සියුම් කතාවක්. ඒ කියන්නේ මේ කියන්න මොونی මේවා. මේව එලි කරන්න මොونی. දැන් මේ පැය 3ක 4ක දේශනයක් කරා අපි එක මාත්‍යෙක්ට. අමුත අවුවත් ආවතනාවකට ඒක ෆෝන් එක රෙකෝඩින් එක ගියා. ඒක තිබුණේ. එහෙමයි. නමුත් මේ වගේ වටිනේවා කියන හැම වෙලාවෙම රෙකෝඩින් එක නැති වෙනවා. ඒකත් හරි ප්‍රශ්නයක් අපිට. ඒක වෙන්නේ කොහොමද? ඒක නිසා ඔව් එහෙම දෙයක්ත් සිද්ධ වෙනවා. දැන් මේක තියෙන ඒ වගේ දෙයක්. දැන් ඒක නිසා අපි කට් කරන්න ඕනේ ෆෝන් එක. මොකද ඉබේ ඕෆ් වෙනවා. පෑය දෙකම අර පෑන්නට පස්සේ සිස්ටම් එකේ. ඒකත් රෙකෝඩින් එක ඇප් එකෙන් නැති වෙනවා. එහෙමයි. එහෙම දෙයක්ත් වෙනවා. ඒක නිසා මේක නවත්තන්නත් ඕනි. ඒක නිසා ඒ කියන්නේ මේ වගේ පැහැදිලි කරන හැම මොහොතම අපිට ඒක අහිමි වෙලා තියෙනකොට පැය ගන්න වැඩි යනවා. දැන් මෙන්න මේ කියන අංශු ස්වභාවය. එතකොට මේ අංශු නෙමෙයි දැන් අපි කියන්නේ ඉපදෙන හැටි. ඒ කියන්නේ මෙතන හුස්ම යනවා. මෙතන හුස්ම ගියාට අර අපේ තියෙනවනේ දැන් අංශු ස්වභාවය තුළ අපේ මේ ලෝකයක් තියෙනවට බල ගැන්වීමක් තියෙනවනේ තණ්හාව කියලා බුදුන් වහන්සේ පෙන්නේ. ඒකේ මේ ස්වභාවයේ මේ අංශු ස්වභාවයේ තියෙන සැකස්මක්. කෙනාට ඒ කෙනාගේ සංඥා ස්වභාවයටයි තියෙන්නේ. ඒ සංඥාවේ එයා ආස හිතුණු විදිය, ඒ ආස හිතුණු දේවල්, ඒව සංඥා ස්වභාව තියෙනවා. ඒව හැදුනේ නිකන් නෙමෙයි කෙනෙකුට හරි බද්ධ වෛරය කියන්නේ ඉරිසියා වෛරය කෝද මේ තේරම මේ සංඥාවල තියෙනවා. අංශු වල සැකස්මයි තියෙන්නේ. ඒක හරි සියු. මොකද මේක තාපෙත් අංශුයි කියනකොට සියු. මොකද සබ්දෙත් අංශුයි කියනකොට සියුම්, වර්ණෙත් අංශුයි කියනකොට සියුම්. ඒතර එකම අංශභාව තමයි මේ කියන්නේ. දසදහසක් ලෝක ධාතුව කම්පා වෙනවා කියුවේ බුදු කෙනෙක් පාරකට ඔන්න ඕකයි. ඒ කියන්නේ මෙතන වෙන අංශු ස්වභාව වෙනස හැම අංශුවකම තියෙනවා ඊට පස්සේ. එහෙම වුණොත් තමයි අර කම්පා වීම තියෙන්නේ. ඒ දැන් මෙතන තව විදිහකින් කියනවා මෙතන දැන් හුස්ම ගියා ඉවරයි කියලා හිතුවට මේ ස්වභාවය අර අපි දැන් සිරසාල්ලාන්නේ යාපනයේත් අල්ලන්නේ ඇමරිකාවේත් අල්ලන්නේ අන්නේ වගේ අතන ඒරියල් එක තියෙනවා නම් අර දැන් මෙතන ඉන්න කෙනාගේ අපි කියුවනේ රාගදේශමෝ කොයිතරම්ද ඒ විදිහටයි සකස් වෙන්නේ කියලා මාන්නියමකට අතිමානීය කුක්කුරෝ කියන එක පෙන්වන්නේ ඒකනේ. ඒත් ඒ විදිහට තමයි අර කලලේ තථාගේ කලලේ අරක ආ ඒ කලලේ එතන
ඒරියල් එක වගේ එතනින් සකස් වෙනවා. එතනින් සකස් කරනකොට මේකයි අවු වෙලා තියෙන්නේ. දැන් මෙයා එතනින් ඉන්නේ. එහෙම ඒකයි ස්වභාවයනේ. ඔව් මෙතනින් කවුරුත් යනවා නෙමෙයි. මෙතනින් කවුරුත් ගියා නෙමෙයි. ඒක තමයි අපි ගලක් අර වතුරට දැම්මේ. අර ස්විමින් pool එකට කලා පෑන්නොත් එතන වලලු හැදෙනවා. මැද්දෙන් කවුරුත් ගියා නෙමෙයි. එතන එතන අංශු වෙනස් වෙනවා. හැබැයි බිත්තිය අයිනේ තියෙන අංශු ඉස්සිලා වදින්න කියලා අපි කියන්නේ. ඔව් ඒකත් මම අහුවා දැන්. ඔව් ඒ පෙන්නේ මෙතනින් අහස ඉදිරියට කොටන මෙහෙ ජනෙල එනවා. මෙතන උස්සියාට මෙතන ඔක්කොම ඉවර වුණාට මෙයාගේ රාගදේශම කොයිතරම් ප්‍රමාණයක්ද ඒ ප්‍රමාණයට අතර සකස් වෙනවා කියන එක පෙන්වනවා. ඉතින් මේක ඔක්කොම තේරෙනවා. ඒතකොට සිත පින් සිද්ධ වෙනවා කියන්නේ මේ සිතේ රාගදේශම පිරිසිදු වෙන එක. අඩු වෙන එක. තුනී වෙන එක. සංඥා සුකුම වෙන එක. ඒකමයි පින් සිද්ධ වෙනවා කියන්නේ. ඉද වික්‍රේ වික්කු මේ ශාසනේ මේ ශාසනේ පෙන්නන දේ අනිත් ඒවා නැහැ. අනිත් ඒවා කියන ඔය පින් එකතු වෙලා රස් වෙන එකක් නෙමෙයි. මේකේ තුන් සිද්ධාවාදවා පින්දහම් කරනවා කියන්නේ මේ රාගදේශමෝ පහදෙන්නේ. ඒ කියන්නේ රාගදේශමෝ ෂෙයර් වෙන්නේ. රාගදේශමෝ අඩු වෙන්න නම් විතරයි ඒක දානයක් වෙන්නේ. මේ ප්‍රවිප්පු මේ ශාසනේ තුන් සිත පහදවා පින්දහම් කරනවා කියන්නේ ඕකටයි. දැන් මේක හරියට කෙනෙක් තේරුම් ගත්තොත් එයාට ඔක්කොම ගැලපෙනවා. එයා ඊට පස්සේ දන්නවා මේ අපි කිව්වා මනුස්ස ආත්මය කියන්නේ රතු පාට. මේක මෙයා ඉස්සෙල්ලා ඔය ඉකත් තගොනේ රාගදේශම මේ වෙනස් වෙනවා. මෙයාගේ තණ්හා වැඩි වුණොත්, ආසාව වැඩි වුණොත්, මෙයාගේ ඉරිසියා වැඩි වුණොත් මේවා වෙනස් වෙනවා. මේ ස්වභාවය ඊට පස්සේ සකස්මට හේතු වෙනවා. හැබැයි මේකේ තවත් පැත්තක් තියෙනවා. අපි මෙච්චර කාලෙකට නොකියපු තවත් දෙයක් තියෙනවා. ඒක තමයි ඒක එක තැනක දෙකකට කොහොද කියත් උනා මේ අංශ ස්වභාවය එළිය සකස් වෙන හේතු තියෙනවා. දැන් තේරුණා? ආ ඒ කියන්නේ අර දැන් මේක අති සියුම් කතාවක්. මේක තව ටිකක් හොඳින් සියුම් කරලා කියනවා. ඒ කියන්නේ දැන් අපි කියනවානේ මේ പ്രേත ලෝකය කියලා. එහෙමයි. අපි කියනවානේ දිව්‍ය ලෝකය කියලා. එහෙමයි. මේ අංශ ස්වභාවය සකස් වෙන හේතු මේ කොහෙවත් හැබැයි භෞතිකව එළිය හොයන්න බෑ. තනක් හොයන්න බෑ. දැන් අපි තුම ඔබතුමී අපි කොර හීනයක් දකින හීනය ඇතුලේ එහෙම මැරෙනවා කිය. උත්ම යනවා කිය. නමුත් හීනෙන් අවදි වෙන්නේ නැහැ කියලා අපි කිව්වනේ. කොමාවක් කරානේ එහෙම. ඔව් ඔව්. එතකොට අපි කිව්වනේ හීනෙ ඉර වෙලා ඉන්නවා කියලා කල්ප 80000යි කල්ප 80000යි කිය. අපි කිව්වනේ අර බුදුන් වහන්සේ කිව්වනේ නොපිරිහුණු ධ්‍යාන සමාධියෙන් යමෙක් අර හුස්ම ගියොත් ඒ කියන්නේ නොපිරුණු ධ්‍යාන සමාධියෙන් කියන්නේ ධ්‍යාන වලට එනවනේ. අපි අර සති නිමිත්ත අල්ලලා එනවනේ ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන කියලා ලෞකික ධ්‍යාන වල. ඔව් ඔව්. ඒක පිරිහුනේ නැත්තම් ධ්‍යානේ හුස්ම ගියොත් ඒ ධ්‍යානෙම හිර වෙලා ඉන්න එක. ඒකයි පෙන්නේ බ්‍රහ්ම පාරිසද්ජේ බ්‍රහ්ම පුරෝහිතේ මහා බ්‍රහ්මයේ කියලා පෙන්නේ. එහෙමයි. පරිත්තාභේ අපමානාභේ ආවස්සරේ කියලා පෙන්නේ. ආවස්සර බ්‍රහ්ම ලෝකේ කියලා පෙන්නේ. මේවා කොහෙවත් මේ කියන්නේ එළියෙන් හොයන්න පුළුවන් ඒවා නෙමෙයි. ශක්තිය ඇතුලේ සකස් වෙන එක. එහෙමයි අර නන්ද මට දැන් තේරුණා ඒක. ඒකයි කිව්වේ බුදුන් වහන්සේ අර ඉදිකටු සිදුරත් තරම් කුඩා සිදුරකින් කෝටි ගණන් එනවා කිය. සිදුරු වෙනවා කියද? මේක ඇවිල්ලා ශක්ති ස්වභාවයක්. ඒකමයි තමයි වේදේ තුල කියන්නේ විශ්ව ශක්තියට එකතු වෙනවා කිය. හැබැයි බුදුන් වහන්සේ ඒක තමයි භවයේ චුට්ටක්වත් පතන්න එපා මහණෙනි කිව්වේ. මොකද මේකට සකස් වෙනවා ආයි සකස් වෙන එක නවත්ත ගන්න බෑ. එතකොට ආයි තිරිසන් ලෝකේද ආයි නිරේද ආයි പ്രേත ලෝකේ ඉතා ගන්න බෑ. ඉතා ගන්න බෑ යන්නද සසර ගන්න. මහා අපරාධය මේක ගැලවෙන එක තමයි මේක සුදුසුම. එහෙමයි යට ඊට වැඩිය කොච්චර වටිනවද මේ වගේ එක දේශනයක් අහන්නේ. ඒකමයි ආරයන්ස් මේ මිනිස්සුගේ තියෙන රෝමඩ අරවා මේව සේරම දූවිලි ගැටිලා යනවනේ. ගැටිලා ගිහින් අපි මල් පූජා කර කර දුන් අල්ලා අල්ල මේ සෞස්ත්‍රකය කිය මොකද්ද මේ අර කෝවිලේ කරන දේම නිකරන්නේ. නමුත් මේ ධර්මයේ පොඩ්ඩක් මේ බලනවා නම් කල්ප පොඩ්ඩක් ගත්තොත් මේ බුදුදහම මොකද්ද කියලා දැක්කොත් අර කර්ම භූමියේ තියෙන දෙයක් තියෙනවා කියලා හිතනකම් ඔව් මම ඒක තමයි ඒ දේශනාවල තියෙන්නේ මේක තමයි. ඔය අපි තමයි ගොඩක් මිනිස්සුන්ව සුගතියට ගන්න තමයි අපි ඒක කියන්නේ. සුගතියට එන්නේ මේකේ බාහිර නෙමෙයි සිත කියලා හිතනකොට. දැන් මේ සිත්යක් නැති බව දකිනකොට අපි හිතන දේවල් කොහෙවත් නැහැ කියලා දකිනකොට එහෙම හිතන දේකුත් නැති බව දකිනකොට
එයාට උපදින තැනක් නැති වෙනවා. අන්න සුද්ධාවාස පිනන බුදුන් වහන්සේ. සුද්ධාවාස කියන්නේ යාර සංඥා සුද්ධ වෙලා තියෙන. අර මේ මේ පොතේ මේසේ කියපු ගත්ත සංඥාත් නැහැ. වර්ණ ශබ්ද කියලා ගත්ත සංඥාත් නැහැ. කිසිම සංඥාවක් දැන් මෙයාගේ බල ගැන්වෙන්නේ නැහැ. සංඥා සුකුම වෙනවා. ඒතකොට මේ මනුෂ්‍ය ශරීරය තමයි. හැබැයි මේ ලොකු ඕගෙක නිමාවක් බලනකොට. ලොකු ඕගෙක නිමාවක් මේක. ඒ බුදුන් වහන්සේ ඒ බුදු ඇසින් දැකපු දේ මේ කියන්නේ. ලොකු ඕගෙක නිමාවක් ඒක තමයි අවිබේ අතප්පේ සුදස්සේ සුදස්සේ කියලා බුදුන් වහන්සේ අකනිටාව කියලා කියන්නේ. අවිබේ අතප්පේ සුදස්සේ සුදස්සේ අකනිටාව. ඒ කියන්නේ ඔය පංච සුද්ධාවත්. ඒ කියන්නේ අනාගාමී. ඒ කියන්නේ ලෝකයක් නැති බව දකින කෙනෙක්ට ලෝකයක සංඥාවක් නැහැ උපදින්නේ. එහෙනම් ලෝකයක සකස් වෙන්නේ නැහැ. ඒකයි හේතුව. ඒකයි කලලක සකස් වෙන්නේ නැහැ. නහි ජාතු ගබ්බසියම් පුරුරේ. දික්කින්ද මේ දික්කියට ආවොත් සත්‍ය දික්කියට ආවොත් අනුපගම්ම සීලව දස්සනේන සම්පන්න. දර්ශනේ දැක්කොත් කමිසුයි නෙයිය. ඒවා කොහොමත් නැහැ. අර වටිනාකමක් ඒවා මොකක්වත් නැහැ. කමිසුයි නෙයිය ගේද. නහි ජාතු ගබ්බසියම් ගර්භයක් නැහැ උපදී. අන්න සුද්ධවාස. අනාගම. අනාගම. එතනින් නිවන් දකිනවා. එකනම් මේ ධර්මයේ දකින්නම ඕනේ. ඒකයි බුදුන් වහන්සේ අපි කිව්වේ වොත්සග්ග පරණව නියත සම්බෝධි පරණව මේක දකින්න කියලා කිව්වේ. මේ YouTube එකේ අපි එකයි කොහෙවත් නැහැ කියලා මේ දේශනේ. එහෙමයි. ඒකයි මේකයි බුද්ධෝත්පාදෙමයි කියලා කිව්වේ. එහෙමයි. ඒකනේ. මේක තමයි අපිට ඔය කොරෝනා හැදෙන වෙලාව එලි කරන්න ඕනේ. ඒක තමයි ආරෙනා මේ කඳු මුදුන්වලට වෙලා මේ දැකපු දේ සත්‍ය දැක්කා. ඒ සත්‍ය දැකපු එක අපිට හෙලි කරන්න බැරි වුණා ඇත්තටම. එහෙමයි. අපි හාමුදුරුවන්ට ගිහින් කිව්වා හාමුදුරු තුෂ්ණිම් භූත වෙලා බලාගෙන ඉතියා මේ බුද්ධඝමත මොකද්ද කියලා හාමුදුරුවන්ට තේරුනේ නැහැ හිතා ගන්න බැරුව. එහෙමයි. නමුත් ඒක බුද්ධඝම. ඒක බුද්ධ ධර්ම බුද්ධ වචනේ තියෙන. බුද්ධ ධර්ම ඒක තමයි. ඒක අපි අද පොත්වලින් මේ ත්‍රිපිටකයෙන් පෙන්න හද යන්නේ බුද්ධ වචනේ කියලා. එහෙමයි. ඒ බුද්ධ වචනේ අපිට පේනවා. ඒ බුද්ධ වචනේ පේනවා. ඒ බුද්ධ වචනේ පේන එක කරව නවත්තන්න බෑ. ඒක අපේ ධම්මචක්කුසේට අසු වෙනවා. ඉතින් අපි ඒක ඒ විදිහටම දේශනා කරනවා. මේ ආලෝක උදපාදි චක්කුන් උදපාදි ඥාන උදපාදි ප්‍රඥා උදපාදි විද්‍යාව උදපාදි ඒකම පැහැදිලි කරනවා. ඔව් එහෙමනම් දැනට අපි මෙතනින් නවතිමු. මොකද මේ එහෙම යන්නේ හොඳයි එහෙමනම්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ආරණන්ද තෙරුවන් සරණයි. තැනකදී මේ අතරම බාහිර අපිට මේ ධර්මයේ දකින්න කෙනාටයි මේක වෙන්නේ. ධර්මයේ දකින්න කෙනා ඇත්තරම කිව්වොත් සබ්බකාය පටිසංවේදී ඒ දේ සිද්ධ වෙනවා. චිත්ත සංකාරම් පටිසංවේදී කියන තැනටත් එනවා. ඒ කියන්නේ බාහිර දෙයක් නැතිව දැනකට විතක්ක ਵਿਚාර සංසිඳනවා. එහෙමයි. එතකොට එතන ධ්‍යාන අර ලෞකික ධ්‍යාන තියෙනවනේ විතක්ක ਵਿਚාර පිසුක ඒකාග්‍රතාව කියලා. ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, චාතුරු ධ්‍යාන කියලා තියෙනවනේ. ඒ වගේම දෙයක් සිද්ධ වෙනවා මේ විදර්ශනා මේ යානිකයාගේ. ඒ කියන්නේ අත්තම කිව්වොත් මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්නකොට එයාට බාහිර ඇත්ත වෙන්නේ නැහැ. එහෙමයි. එතකොට විතක්ක ਵਿਚාර සංසිඳෙනවා. එහෙමයි. ඒවට එන විතක්ක අඩු වෙනවා. එතකොට ඒ යත්තරම කිව්වොත් එතන සමාධිමත් ස්වභාවයක් එනවා. එයාගේ ඊට පස්සේ බාහිරත් එක්ක තියෙන කම්පණය අඩු වෙනවා. බාහිරත් එක්ක ඇලෙන ගැටෙන ඒ බාහිරත් එක්ක තියෙන ඒත තමයි සෝතාපන්න ඒ භූමිය මාර්ගයේ දෝ සෝතාපන්න මාර්ගයට එන කෙනයි භූමියට එන්නේ. එයා හඳුනා ගන්නවා බාහිර ඇත්තක් නෙමෙයි කියලා සිතුවිලි කියලා තේරම අන්ත දෙකක් නැති වෙනවා. අජ්‍යත බහිද්දා කියන අන්ත දෙක නැති වෙනවා. අන්ත දෙක නැති වෙලා මෙතන බාහිරෙන් එයා මිදෙනවා. බාහිර එයා දන්නවා හිතන එක නැති බව. සියල්ලම සිතුවිලි බව. චිත්තේ නියති ලෝකෙ දකිනවා. ඊට පස්සේ එයා සිත ඇතුලෙන් තමයි ඊටු කතාව මිදෙන්නේ. සිත ඇතුල කියන්නේ මේ ඇඟ ඇතුලේ කතාවකුත් නෙමෙයි. මේම හරි පුදුම කතාවක්. එතකට ඊට පස්සේ මෙහා නාමයේ පැත්තේ දරු නාම රූප පරිච්ඡේදේ තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන නාම රූප පරිච්ඡේදේ ලෞකික භූමියේ අතන වේදේ තුලක් තියෙනවා. වේදේ තුලක් තියෙනවා. වේදේ තුල තිබුණට වේදේ තුල ඒතර ආත්මය නැති වෙන්නේ නැහැ. එතන එහෙම දෙයක් ඒගොල්ලෝ ධර්මයක් දන්නේ නැහැ. ඒගොල්ලෝ එහෙම ධර්මයක් දන්නේ නැහැ. ඒගොල්ලෝ උස්ම දිහා බලන් ඉඳලා ඒ උග්‍රහණ මිත්ත පටිභාණ මිත්ත කියලා බාහිරෙන් මිදිලා ආය සිතට ඇවිල්ලා සබ්බකාය පටි සංවේදී කියලා ඒකෙන් ගිහලා චිත්ත සංකාරම් පටි සංවේදී සිත තුලින් ඊට පස්සේ යා සිතට ආස්වාද ප්‍රසන්න සිත තුලින් දකින්නේ. ඊට පස්සේ එතනින් යහෝ ආස්වාද ප්‍රසන්න නොදෙන ස්වභාවයට යනවා. අන්න අසංතාලයට එතනින් යනවා. එතනින් යනවා සංඥා වේදනා නොදෙන ස්වභාවයට ගිහිලා අර අරූපයට එනවා හතරවෙනි ධ්‍යානෙ.
අර විතක් විතර පිසුක ඒකාග්‍රතාව ඔය ක්‍රමයට යනවා. ඔය ක්‍රමයට ගිහිල්ලා අර එකම ස්වභාවයක ඉන්නව පිහිටවගෙන සංඥා ඒ ස්වභාවය තමයි ආකාශයේ ආලෝකය ප්‍රකට වෙන්නේ. ඒකම ඊට පස්සේ විඥානය ප්‍රකට වෙන්නේ. ඊට පස්සේ ඒක තමයි අර ඒ කියන්නේ උතර මෙන්න මෙහෙම ස්වභාවයක් එනවා. අපි ඉස්සර මේ ධර්මයේ නොදන්න කාලේ අපි හිර වුණා ඇති. උතර හිර වෙනවා. උතර ආකාශය අර මේ 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 ඒ කියන්නේ අසන්න තරයට එනකොට සංඥා වේදනා සාර හුස්ම නොදැන ස්වභාවයෙන් ගිහිලා අර එකම ආකාශ ස්වභාවයකටම සකස් වෙනවා. එහෙමයි. ඒ මුළු ආකාශෙම තමන් හැබැයි. මොකද ධර්මයේ දන්නේ නැහැ තමන් නැති බව. එහෙමයි. ඒ ආකාශෙම තමන්. ඒ කියන්නේ ආකාශෙම තමයි එයා. එහෙමයි. ඔන්න ඕකයි සංඥාව. ඕක තමයි හිර වෙනවා. උතර හිර වෙනවා. ඊට පස්සේ ඔතනදී එයාට සකස් වෙනවා. ඇත්තටම අපිට සකස් වෙච්ච එක. මේක මම කොහෙද ඉන්නේ කියන එක. මේ ආකාශෙම දැන් තමන් වගේ දැනෙන එක නේ ඉන්නේ. එහෙමයි. එතකොට ඊට පස්සේ කී විඥානය හොයනවා කොහෙද තියෙන්නේ කියලා. මේ දැන් මේ මම ඉන්නේ කොහෙද කියලා බලනවා. ඔන්න ඔය සංඥාව ආපු ගම විඥානායතයට බහිනවා ඔතනින්. එහෙමයි. ඊට පස්සේ විඥානේ විතරයි. ඊට පස්සේ ආකාශයේද කියන සංඥාව නැති වෙලා අර එයා ඉන්න ස්වභාවයක් එකම එකම ඒ කියන්නේ එකම එකම